හැමදේ නටමින් මට අවස්ථාව ලබා දුන්නට. මම ඔබ වහන්සේගේ ධර්ම සාකච්ඡාවේ 6 වන කොටස පමණයි තාම අහලා තියෙන්නේ. 6 වෙනි කොටස ඉන් එහාට මගේ දැනුමක් ලොකුවට නැහැ මේ වචන සහ ඒ දේවල් ගැන. හැබැයි එහෙම මෙහෙන් අහපු බණ හින්දා මම පුරුදු වෙලා හිටියා. මගේ හිතට මොන හරි ඇතිවෙද යන්න ඉරිසියාවක් ආවා. ඕක දැන් අයින් කරගන්න ඕන, ඇයි එහෙම ආවේ කියන පුරුද්දක් තිබුණා. ඒක ඔහේ තිබුණා. එන හැම සිතිවිල්ලක්ම මම පොඩ වර්ග කරන්න හුරු වෙලා හිටියා. ඉතින් මගේ කල්යාණ මිත්‍රයෙක් තමයි මට මේ 6 වෙනි කොටසන්වත් පටන් ගන්නකො, මම කාර්ය බහුල කෙනෙක් ඒ නිසා කියලා එව්වේ. දැන් මෙතෙන්දි හාමුදුරනේ, හැබැයි මට දැනගන්න ඕන මේ ඊයේ මේ 6 වෙනි කොටස සහ මේ කොටස ඇසුවාම මට දැනුව දෙයක් මගෙත් මෝහය වැඩිලාද කියලා. මොකද මම දන්නේ මේවා වර්ග කරගන්න. මම දන්නේ අර සිත්වල මේක ඊර්ෂ්‍යාව මේක තණ්හාව කියන දේ විතරයි. තාම දැන් මට නිතර හැඟෙන දෙයක් අපි මේ ටෙලි ඩ්‍රාමා එක නළුව වගේ ඇවිත් යන කොටසක රඟනවා, අපි මැරෙනවා. දැන් මේක මේ මිනිස්සු හරියට තේරුම්ම දැන් මටත් හිතෙනවා. දැන් මම අද මේ පුටුවේ ඉඳගෙන හෙට නැහැ. එතකොට මේ පැය දෙකකින් ගඳ ගහන කයක් දරාගෙන මම මේ ඉන්නවා කියන හැඟීම මට දැනෙනවා, මට හොඳටම තේරෙනවා. එතකොට මම දැන් මට හෙට මරණය වුණත් ඉතින් මේක මට දුවලා පැනලා යන්න බැරි නිසා මම ඒක ඉන්නේ එපා, බාර ගන්නම එපා, මේක සනාතන සත්‍යනේ. ඒක මට තේරෙනවා. එතකොට හාමුදුරනේ දැන් මම හිතුවා දැන් මම මාවක් මට දරු දෙන්නෙක් සිටිනවා. දැන් මම අනිත් මගේ හිත හොයලා බැලුවම මට ආසාවල් ලොකු දේවල් මට එහෙම නැහැ ලබා ගැනීමේ දේවල්. හැබැයි මම කල්පනා කළා දැන් මේ රූපය, මේ සංකල්ප, මේ සැපය කියන දේ ඇති වෙන්නේ අර මම දැන් කලින් ඒ මහත්මියගේ කහගෙන හිටියාම දැන් මට තේරෙනවා සැපේ ඇති වෙන්නේ මේ චන්දරාගේ කියන සංකල්පීය මේක මේ තුන ගැටෙන තැන. දැන් ස්වාමිනි මම මගේ දරුවා උදාහරණයකට ගත්තා. මට නිතරම දැන් ගැටෙන එකනේ. දැන් මවකගේ දරුවන්ට තියෙනවනේ ලොකු සෙනෙහස. එතකොට දැන් මේ දරුවා ගැටෙනකොට මට සතුටක් ඇති වෙනවා. අර ඒක සැපයක් ඇති වෙනවා. නමුත් මේ දරුවා කියන්නේ වෙනත් පුද්ගලයෙක් නේ. සසරේ ගමන් ගන්නා වෙනත් පුද්ගලයෙක්. මට මගේ යුතුයකම් ටික බේරගන්න විතරක් මෙහෙට මාත් එක්ක සම්බන්ධ වුණු වෙනත් කෙනෙක්. ඒත් ඒ රූපය දැක්කහම මට ඒ සතුටක් ඇති වෙනවා. නමුත් එක මොහොතකදී මට එක පාරටම දැනුණා මේ ඇහැට කරන මුලාවක් මෙහෙම සොඳුරු රූපයක් මවල මගේ ඇහැ ඉස්සරහා වෙන කෙනෙක්ව කියන හැඟීම. දැන් එතකොට මම ඒ ඔස්සේ එක හිතන්නද මං හිතනවා. එතකොට දැන් දරුවගේ මං හිටපස්සේ හිතුවා හොඳයි හැමෝම මැරෙනවා, මගේ දරුවත් මැරෙනවා, මමත් මැරෙනවා, දෙයත් දරුවත් මැරෙනවා. දැන් මම ඒකට දුක් වෙන්න අවශ්‍ය නැහැනේ. මොකද ඒක එයාගේ කර්මනේ හාමුදුරුවනේ. මම යන්නේ මගේ කර්ම අරන්, එයා යන්නේ එයාගේ කර්ම අරන්. ඒකට දුක් හෝ එයා ඉඳීමේ සැප හෝ එයා නැතිවීමේ දුක මා ගත යුතු නැත කියලා. ඉතින් මම දන්නේ දැන් මම මේ ඉන්නේ මෝහයකද වැරදි මාර්ගකද, ඒක මට පැහැදිලි නෑ. මගේ මනසේ තත්වය මොකද්ද දැන් මේ තියෙන කියන එක. ඔබ මෝහය තුල නෙවෙයි, ඔබ යථාර්ථය තුල නෙවෙයි. ඔබ ඇත්තනි දකි. එහෙමයි. දැන් මොකද්ද මොහේ කියලා අදහස් කරන්නේ? දැන් මෙහෙමයි, නිවන් මඟ වඩනවා කියන එක මේ එහෙම විචිකිච්ඡාවෙන් යුක්තව යන්න වෙන්නේ යම්කිසි ආකාරකින් ධර්මය හොඳට අහලා තේරුම් ගන්න නැති තාක් කල්. එතකොට තමයි අපිට දැන් අපි හිතනකො ඔබතුමිය හරියටම පාර දැනගත්තේ නැත්තම් දැන් අපි හිතමු ඔබට යන්න ඕන යම්කිසි දුර පළාතකට. අපි උදාහරණයක් ගමු, ලංකාව උදාහරණයක් ගමු. අපි හිතනවා අපිට යාපනය යන්න ඕන. එතකොට අපි යාපනය යන්න ඕන කියලා අපි පාර පිළිබඳ විමර්ශනයකින් තොරව බැස්සොත් පාරට අපි දැන් යාපනය යනවා කියලා යනවා දල වශයෙන් හොයාගෙන. ඒ වුණාට අපිට හැමතිස්සෙම ඇති වෙනවා සැකයක්. මොකද්ද?
හරි පාරෙද යන්නේ. හරි පාරේද යන්නේ? මම මේ වැරදි පාරකද යන්නේ? ඇයි එහෙම වුනේ? මං හිතන්නේ ධර්මය ගැන දැනීම මධිකම විය හැකි. අන හොඳට අහලා විචිකිච්ඡා කියන සංයෝජනේ සිඳිලා කියන ඇතිකම්. එහෙම ගියා නම් හරියටම ඒ කියන්නේ මාර්ගය පිළිබඳ විමර්ශනේ හරියටම සිද්ධ කරලා පාරට බැස්සනම් කිසිම වෙලාවක මම යන්නේ හරි පාරද වැරදි පාරද කියන සැකේ ඇති වෙන්නේ නැහැ. එහෙනම් දැන් ඔබ යන පාර හරි. නමුත් තවදුරටත් මේ මාර්ගය පිළිබඳ විමර්ශනය සිද්ධ වෙන්න ඕන. ඒ නිසා තව බණහන්. එහෙමයි ස්වාමීනි. තව ගැඹුරට බණහනකොට ඔබට එනවා දවසක අවබෝධයක්. කිසිදු හේතුවක් නිසා නැවත කිසි කෙනෙක්ට වෙනස් කරන්න බැරි යථාබෝධයක් ඇති වෙනවා. අන්න එදාට එනවා ප්‍රඥාවෙන් තීරණයක් ඔබ යන්නේ හරි පාරේ කියලා. ඒ කියන්නේ එදායි පස්සේ ආයි කවදාවත් කොයි වෙලාවකවත් හිතේ ඇති වෙන්නේ නැහැ චකිතයක්. මං හරි පාරද දන්නේ නැහැ යන්නේ, මං වැරදි පාරකද දන්නේ නැහැ යන්නේ, මම මේ මෝහය තුළද දන්නේ නැහැ ඉන්නේ, මම මේ හිතන දේ හරිද දන්නේ නැහැ, එහෙම කියලා හිතෙන්නේ නැහැ. එහෙමයි. නමුත් ඔබ කියන කාරණා ඔක්කොම තුල ඔබ මේ මාර්ගය යන කෙනෙක් බව පේනවා. හැබැයි තාම එහි අර සැකය සහමුලින්ම දුරු කරගන්නා උතන පහු කරේ නැති බව තමයි ඔකෙන් පේන්නේ. එහෙමයි. හැබැයි ඉහළ ප්‍රඥාවකින් ඒ කාරණාව දකින්න බව පේනවා. ඒ කියන්නේ සත්‍ය වශයෙන්ම මේක මේ නාට්‍යයක් තමයි. මේ එක එක චරිත රංගපාන මේ ලෝක සත්‍යය. එහෙමයි. ඒ හැම නාට්‍යිකම හැම චරිතයකම අධ්‍යක්ෂවරයා වෙන්නේ සිත. එහෙමයි. මේ ටෙලි නාට්‍යයේ මේ නාට්‍යයේ නාට්‍ය අධ්‍යක්ෂවරයා සිත. ඒ සිත විසින් රඟපාන සිත විසින් තමයි මේ නාට්‍ය පවත්වාගෙන යන්නේ. ඒකේ හැමෝම නළුවෝ. අර විලියම් ෂේක්ස්පියර් කිව්වා වගේ, විලියම් ෂේක්ස්පියර් කිව්වනේ නේද, අපි හැමෝම නළුවෝයමු. එහෙමයි. ජීවිතේ රංගමණ්ඩලයේ අපි හැමෝම නළුවෝයමු. රංගපෑම අවසන් අපි නික්මී යමු කියලා. එහෙමයි. නමුත් දැන් ඔහු දැක්ක යම්කිසි මුලාවක් එතන තියෙන, ඒ කියන්නේ ඔහු කියපු දේ යම්කිසි ආකාරකින් හරි වුණාට ඔහු දකින්නවානේ මේ අපි ඉන්නවා අපි යනවා වගේ එකක්. එහෙමයි. එහෙම එකක් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේත් නෑ. අපි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ඒ මොහොතේ සිත සකස් කරන්නා වූ සංකල්පී සත්‍යෙ නෙමෙයි ඉන්නේ. එහෙමයි. එහෙම නැතුව කොහෙවත් ඉඳලා ආවත් නෙවෙයි, කොහෙටවත් යනවත් නෙවෙයි. එහෙම. එතකොට හාමුදුරනේ අවසරයි. එතකොට දැන් අර අපිට දැන් සැපේ ඇති වෙන සංකල්පීය රාගය, ඒ ඇති වෙන තැන, සැපේ කියන ඒ යමක් අපි දකින තැන, මේ රූපය ගැටිලා චන්දරාගයත් එක්ක ඒක එක එක සැනින් ඇතිවි නැතිවි යනවා නම් ද එක එක දිගටම පැවතෙමින් යනකොට නේද දැන් අපේ ඊගාවට තණ්හා ඒ වැඩෙන්නේ එතනින්. ඔව්. ඒ වැඩෙනකොටනේ අපි නවත්වා ගත යුතු ඔන්න දැන් ඉන් එහාට යා නොදිය යුතුය කියන තැන. දැන් අර ආස්වාදේ නිසා මොකද වෙන්නේ? සැප වේදනා නිසා වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව යනාදී වශයෙන් කර්ම රැස් වෙන්න පටන් ගන්නවා. ඒ රැස් වෙන කර්ම තමයි අර කර්ම භවයේ බැහැ ගන්න. භව කියන්නේ කර්ම භවය. හොඳයි. එතකොට ඒ කර්ම වලින් තමයි මාගේ භව නිර්මාණය වෙනවා ඇත්තේ. මම අහලා නැහැ, මම ඉතින් ටික අහන්න. ඊළඟ භව නිර්මාණය වෙන්නේ එතනින් භව බාපච්චා ජාති කියලා. එතනින් ඊට පස්සේ පුනර්භවය සකස් කරනවා. පුනර්ජාතිය සකස් කරනවා. එතකොට මම දැන් මේ හැමතිස්සෙම සිහියෙන් ඉන්න ඉන්දිය යුතුයි. මේ මගේ මනසේ ඇති වෙන මේ කර්ම මොනවද කියලා හඳුනාගෙන වළක්වා ගැනීම උදෙසා. ඒ කියන්නේ සිත්විලි ඉන්නකොට මෙහෙමයි. අපිට දැන් සිත දිහා බලාගෙන රාග දේශ මොහ ඔන්න සිත ඔන්න රාග හටගත්තා, ඔන්න දේශ හටගත්තා, ඔන්න මොහ හටගත්තා කියලා නවත්තන්න පුළුවන් එක නෙවෙයි රාග දේශ මොහ කියන්නේ. හ්ම් හ්ම් හ්ම්. ඒක අඳුර ගන්න නෑ. අපි කරන්න ඕන රාග දේශ මොහ දැන් අපි හිතමු මෙහෙම. දැන් ගින්දර පවතින කුමක් ඇති කල්ලිද, දර ඇති කල්ලිනේ. එහෙමයි. අපිට දැන් ගින්දර නිවන්න ඕන නම් අපි මොකද කරන්න ඕන? දර අයින් කරන්න ඕනේ. එහෙනම් දැන් රාගදේශ මොහ කියන්නේ ගින්දර. එහෙමයි. එහෙනම් මේ රාගදේශ මොහ හටගන්නේ මොකක් නිසාද? මෙන්න මේ ආස්වාදේ කාමයේ සැපයි කියන දර නිසා. එහෙමයි. සැපයි හෝ දුකයි. එහෙමක
එහෙම එකක් තියෙනවද හාමුදුරනේ? දැන් මෙතන දැන් සැපයි හෝ දුකයි කියන දෙකක් තියෙනවද නැත්නම් සැපයිම පමණද අපි නෑ නෑ සලකන්නේ? දැන් ලෝක සත්‍යය මොකද්ද හිතන් ඉන්නේ? කාමය මොකක් කියලා, සැපයි කියලා, දුකයි කියලා. දැන් මම දකින විදිහට හාමුදුර ලෝක ඔබනේ සත්‍යයට මං අහන්නේ ධර්මාබෝධයෙන් තුරු ලෝක සත්‍යය හිතන් ඉන්නේ මොකද්ද? කාමය සැපයි කියලා, දුකයි කියලා. සැපයි කියලා. ඒකනේ එල්බගෙන සැපයි ඉන්නේ. සැපයි කියලා හිතන් ඉන්න සිතේ නේද රාග දේශ මොහ චේතනා උපදින්නේ? එහෙමයි. ආයකට අවිජ්ජා පත්‍ය සංඛාරා කිව්වේ. එහෙනම් ඔබ නිරන්තරයෙන් කරන්න ඕන සිත පිරිසිදු කරගෙන ඉන්න එක නම්, ඒ කියන්නේ හිතේ රාග දේශ මොහ නිරුද්ධ වෙන්න ඕන. රාග දේශ මොහ නිරුද්ධ වෙන්න නම් රාග දේශ මොහ උපදින හේතුව වන අවිජ්ජාව නසන්න ඕන. අවිජ්ජාව තමයි මේ කාමී ආස්වාදේ සැපයි කියලා හිතන් ඉන්න මුලාසහගත මානසිකත්වය. එහෙම ඒක හාමුදුරනේ ලෙහෙසි දෙයක් නෙවෙයි මම දකින විදිහට, මගේ අත්දැකීමෙනුත්. මොකද අපි හුඟක් මේවා මේ ඇලීමේමනේ ඉන්නේ. මෙතන මේකට අනිත් පැත්තට යාම අපේ හිතට දුකක් ඇති කරවනවා. ඒ කියන්නේ බැඳීම් වලින් අඩු කරගෙන අපි අනිත් පැත්තට යන්න පටන් ගන්නකොට පළමුව ඇති වෙන්නේ පොඩි දුකක්නේ. බලෙන් කරන්න කියොත් ඉබේ ඒක නැති වුණොත් නෑ, ඒක ඇරෙනවා. තමයි මං කිව්ව. ඔබ තමයි බනහුව මදි කියේ. එහෙමයි. ඒකයි ඔක්කොටම හේතුව. එහෙමයි. යථාභූතේ පහළ වුණා නම් ඔය කියන දුක ඇති වෙන්නේ නෑ. ඔය දුක ඇති වෙන්නේ සැපයි කියන දෘෂ්ටිය අතහැරගන්න බැරි නිසා. සැපයි කියන දෘෂ්ටිය අත්හැරිච්ච දවසට තමයි ඔබට ඔය තියෙන සේරම විචිකිච්ඡා දුරු වෙලා මග වැඩෙන්න පටන් ගන්න. දැන් දැක්කනි උත්තරේ ලැබුණා මොකද්ද? සැපයි කියන දෘෂ්ටියෙන් යුක්තව ඒක දුකයි කියලා දකින්න ගියාම ඇත්ත. එතකොට හිතට ඇති වෙන්නේ අසහනයක්, අමාරුකමක්. ඇයි ඒ දෘෂ්ටිය බිඳිලා නැහැ නේද? ඒක බිඳුනහම තමයි ඒකේ අවබෝධය හරියට එතනට එන්නේ. අවබෝධයෙන් තමයි මාර්ගයට එන්නේ. එහෙනම් අපි බලෙන් මාර්ගය යන්න බෑ. අවබෝධයෙන් ගමන් කරන පටන් ගන්නවා ප්‍රඥාව විසින් මෙහෙවන. එහෙමයි. එතකොට හම් ඒකට හොඳට බනහන්න ඕන, දිගටම බනහන්න. දැන් කිව්වනේ එක කොටසයි දෙකයි ඇහුවේ කියලා. තාම එහෙමයි, කොටස් දෙකයි තාම අහන්න හම්බුනේ හැමදුරනේ.